අයිබෝවන් ඔබෙක්වන්න රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත පෙරපාසල් අධ්‍යාපනයේ නගා සිටුවීමට විශේෂ වැඩපිළිවෙලක් මාධ්‍ය හා අන්තර්ජාල භාවිතය ගැන මැකෝට පැමිණිලි යාපනයේ ගුවන්තොටින් මෙරට ආර්ථිකයට නවජවයක් මුලින්ම දේශීය පුවත් පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා ආණ්ඩුකාරවරුන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එෙහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් සම්පාදනය කරන ලද පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මෙතෙක් මෙරට සම්පාදනය කර නොතිබූ අතර පූර්ව පාසල් අධ්‍යාපනයේ විධිමත්භාවය ඇති කිරීම සඳහා ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමෙන් පළමු වරට මෙවැනි ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කිරීමට පියවර ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් පත්කරන ලද විශේෂ කමිටුවක් දෙස් විදෙස් පරීක්ෂණ කෘති අධ්‍යයනය කරමින් සහ පූර්ව ළමාවිය සංවර්ධනයට අදාළ ආයතන සංවිධාන සහ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා විමසමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබෙනවා. එම කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී. පළමු වතාවට මෙවැන්නක් හඳුන්වා දීම පිළිබඳ පළාත් ආණ්ඩුකාරවරුන් ජනාධිපතිතුමාට සිය ස්තුතිය පළ කළා. පෙරපාසල් ප්‍රතිපත්තිය හදලා ඉවරයි. ජාතික අධ්‍යාපන කොමිෂන් මම දැන් ලබන හැටි කැබිනට් එකට Thank you very much sir. බොහොම ස්තුතියි ඔබ ඔබතුමාට පින් නැති වෙනවා. මේ අවුරුදු දෙකමාරයේ දරුවන් පාසල් යනතුරු අවුරුදු පහ වෙනතුරු අවුරුදු දෙකමාරක් දෙමව්පියෝ බාර දීලා යනවා. ඒවා දැනට බහුතරයක් තියෙන්නේ ආගමික ස්ථාන NGO නඩ එහෙම නැත්නම් සුබ සාධන ආයතන යටතේ. ඒ අයට ඕන දේ තමයි උගන්වන්නේ. ඒවා නඩත්තු කිරීම පවා මං හිතන්නේ ප්‍රතිපත්තියකට ගන්නවා නම් වඩාත් හොඳයි. මෙන්න මේ හේතුව. පළාත් මට්ටමින් පවතින අධ්‍යාපන සහ සෞඛ්‍ය ගැටලු මෙන්ම එම පළාත් තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මට පුළුවන්කම තියෙනවා ඇමති මණ්ඩල රැස්වීමකට ආණ්ඩුකාරතුමාලාට ඔක්කොම එන්න කියන්න. ඒකට ඔය කියන ඇතැම් ප්‍රතිපත්තිමය කරුණු ඔය චක්‍රයක නිකුත් කරන ඒ වගේ දේවල් කතා කරන්න පුළුවන්. මේ අතර මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස MRC ප්‍රනාන්දු මහතා අද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. තුන්නියුන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මුදල් ප්‍රදානය කිරීමක්ද ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. එලෙස තුන්නියුන් දරුවන් බිහි කළ ආර්ථික අසීරුතාවයෙන් පෙළෙන පවුල් 9ක් වෙනුවෙන් එක් පවුලකට රුපියල් ලක්ෂ 20ක් බැගින් වූ මුදල් මෙහිදී ජනාධිපතිතුමා පරිත්‍යාග කළා. මේ අතර කොස්වත්ත තලාහේන පදිංචි මෙනීෂා ඩෙන්වර් යුවලට දාව 2012 වසරේ උපත ලැබූ පස්නියුන් දරුවන්ගේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් පරිත්‍යාග කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ඇතැම් පෞද්ගලික මාධ්‍ය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අසාධාරණයක් වන ලෙස සිය මාධ්‍ය භාවිත කරන බව පවසමින් කැබිනට් නොවන අමාත්‍ය අජිත් වී පෙරේරා මහතා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා අපේ රටේ විද්‍යුත් නාලිකා තාම පක්ෂපාතී විදිහට ප්‍රවෘත්ති වාර්තා කරනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ වාර්තා කිරීමේදී ඉතාම අඩු කාලයක් ලැබලා දෙනවා. ඒ වගේම ගුණාත්මක භාවයෙන් අඩු සීමිත අවස්ථා කීපයක් තෝරගෙන ඒවා මේ විවිධ විෂම අර්ථයන් ගැන්වෙන ආකාරයට අසාධාරණ විදිහට පාවිච්චි කරනවා. මේක ඉතාම අසාධාරණ තත්වයක්. මැතිවරණ කොමිසමත් මේ පිළිබඳව විශේෂයෙන් පරීක්ෂණ කරලා නිශ්චිත තොරතුරු අරගෙන නිගමනවලට පැමිණියා. සුළු වෙනසක් නෙමෙයි. ඉතාම බරපතල තල විදිහට විශේෂයෙන්ම මේ පෞද්ගලික රූපවාහිනී නාලිකා පක්ෂපාතීව වාර්තාකරණේ යෙදෙනවා කිය. මේ තරංග මේ රූපවාහිනී ආයතනවල ලබලා දීලා තියෙන්නේ නොමිලේ අයිති මහජනතාවට. මේ තරංග සාධාරණව පාවිච්චි කරන්න ඕන කියන එකයි මේකේ මේ පැමිණිල්ලේ අරමුණ. අපි ඉල්ලා හිටිනවා මැතිවරණ කොමිසමෙන් යම් තීරණාත්මක පියවරක් ගන්න කියලා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මඩ ප්‍රචාර කරමින් එක් අපේක්ෂකයකට අවශ්‍ය සහගත ආකාරයට කරුණු ඉදිරිපත් කරන ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ හිස්බුල්ලා මහත්මයා අතර සැකසුණු කූට ලේඛනයක් පෝස්ටරයක් මේ වෙන විට සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරමින් සිටිනවා. ඉතින් මෙහි අදාළ සත්‍ය පෝස්ටරය අපි සතුව තිබෙනවා. අපි සත්‍ය පෝස්ටරය සහ ඒ අදාළ කූට ලේඛනය දෙකම අද දිනේ මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත බාර දුන්නා. මේ සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ ඒ අදාළ ගිණුම් අක්‍රිය තත්ත්වයට පත් කරන ලෙස තමයි අපි ඉල්ලීම කරේ. තම පාලනයක් යටතේ කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික් ව්‍යාපාරික සමුළුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ කොළඹ දිස්ත්‍රික් ව්‍යාපාරිකයින් අතර හමුව සංවිධානය කර තිබුණේ අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතායි. මෙම අවස්ථාවට මංගල සමරවීර, හර්ෂද සිල්වා, මලික් සමරවික්‍රම, බුද්ධික පතිරණ යන මැතිඅමතුරුන් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් රැසක් එක්ව සිටියා. We have the most efficient economic tools and policy instruments. සංවර්ධනය සඳහා අවශ්‍ය වඩාත් කාර්යක්ෂම ප්‍රතිපත්ති ඇත්තේ අප සතුවයි. අපි ආර්ථික වර්ධනයට මෙන්ම වෙළඳපළ තරඟකාරීත්වයටද ඉඩ සලසනවා. අප උපයන ආදායම ජනතාව අතර සාධාරණ ලෙස බෙදී යාමේ වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා. වර්තමාන ආර්ථික මොඩලේ ඔස්සේ තිබෙන ගැටලු මේ ඔස්සේ ආමන්ත්‍රණය කිරීම අපේ අපේක්ෂාවයි. නවෝත්පාදන සඳහා උනන්දු වන සෑම කෙනෙකු වෙනුවෙන්ම අපි අවස්ථා උදා කර දෙනවා. Take a risk, take a chance. We as a government will fully support all such endeavors. ජනතාව ජීවත් කරවීමේ ආර්ථික ප්‍රතිපත්තියක් තමන් බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කරන තවත් ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. දෙමින් මුළු ලොවදින අපහා යන ගමනේ නොවනම් සින්නාවක් මැසේ බාධක හැම වේලේ ඉන්න නැවතී මවුබිම අපේ රැකදෙන විරුවාරනේ සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ මෙම ජනහමුව ඊයේ පැවැත්ුණේ ගලිගමුව නගරයේදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියා. දැනුමත පදනම් වූ ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවයි මෙහිදී ජනතාව ඇමතු ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. අපේ ආර්ථික සැලැස්ම රඳා පවතින්නේ ජනතාව ජීවත් කරවීම මතයි. ආර්ථික සැලැස්ම රඳා පවතින්නේ දැනුම මතයි. තරුණ තරුණියන්ගේ නිපුණත්වය දියුණු කළා, ඒ අයට හොඳ රැකියාවන් නිෂ්පාදනය කළා, උන්ට හොඳ වේතනයක් ලබා ගන්නට පුළුවන් රැකියා හදලා ඒ තුළින් ආර්ථිකය දියුණු කරන්නට අපි විශ්වාසය තබනවා. ඒ සඳහා සුදුසු අධ්‍යාපන වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. මේ රටේ තිබෙන ප්‍රශ්න හඳුනාගෙන ඒවට විසඳුම් වශයෙන් පැහැදිලි දර්ශනයක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. තමුන්නාන්සේලා අපි කෙරෙහි විශ්වාසය තියන්න මම මගේ යුතුකම ඉෂ්ට කරමින් සුරක්ෂිත රටක් සහ සංවර්ධිත දේශයක් හදනවයි කියන එක පොරොන්දු වෙමින් තමුන්නාන්සේලාට ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා. LTT ත්‍රස්තවාදයට එරෙහි යුද උපක්‍රම මෙන්ම යුද සැලසුම් සියල්ල තීරණය කළේ එවකට සිටි යුද හමුදාපති බව ෆීල්ඩ් මාෂල් සලත් ෆොන්සේකා මහතා පවසනවා. මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ෆොන්සේකා මහතා සඳහන් කළේ යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේදී ඇමරිකාවට පැනගිය අය යුද ජයග්‍රහණයේ අයිතිකරුවන් ලෙස කතා කිරීම විහිළුවක් බවයි. තෙබළු කවදාවත් නිල ඇඳුමක් අඳින කෙනෙක් කිව්වොත් සටනකට යනවා. මැරෙන්න චාන්ස් එකක් තියෙනවා කියලා දැනගත්තත් යනවා. නමුත් ටයි එකක් කෝට් එකක් ගහගෙන ඉන්න ලේකම් කෙනෙක් කිව්වට සෙබළු යන්නේ නැහැ ජීවිතේ පරදුවර තියලා. ඒක තමයි හමුදාවල ක්‍රමය. අපේ අර ගමන් පිළේ එහෙම කට ඇරපු ගමන් කියාගෙන යන්නේ. දැන් මන් දැක්ක ඊයේ ප්‍රේත කියනවා අනදුන්නේ මමලු මෙහෙයිව ගෝටා බේරු. මොකද මම අනදෙනවා මගේ පල්ලෙහි ඉන්න කට්ටිය මෙහෙවනවා. දැන් ගමන් පිළේ විතරයි දැනන් ඉඳලා තියෙන්නේ මම අනදෙනකොට මෙහෙවලා තියෙන්නේ ගෝටා බේ කියලා. කියන්නේ ගෝටා බේ මගේ යටතේ වැඩ කරලා තියෙනවා. මෙලෝ හසරක් දන්නේ නැති පුද්ගලයව දාගෙන ජනතාව නොමගාරින එක එක ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මම කියනවා ඉතින් ගෝටා බේ අපි යටතේ වැඩ කරා වගේ තමයි. අපි මොන හරි කරාම ඇවිල්ලා බදා ගන්නවා. දැන් ආයි බදා ගන්න ඕනකමක් තිබුණ පෞද්ගල දස්තිකේ මම අපේ අපේක්ෂකයට උදව් කරන්න ගත්තට පස්සේ මං හිතන්නේ දැන් ඒ අවශ්‍යතාවය ආපහු නැහැ. පෞද්ගල අවස්ථාවාදීව ජාතික සමදියට හානි කරන්න හැදුවා.
මුස්ලිම් ත්‍රස්තවාදී ප්‍රශ්නය හරහා ඒ තත්ත්වවලින් රට මුදවා ගන්න ඕනේ. ජාතික සමගිය ඇතිවෙන්න අවශ්‍ය ආකාරයට අපි ආරක්ෂාව සූදානම් කරනවා. මේ රටට ත්‍රස්තවාදී උදුරක් ඒමට බැරි වෙන ආකාරයට අවශ්‍ය අඩිතාලම දානවා. රටේ ආරක්ෂාවයි දේශපාලනයයි අපි පටලවා ගන්නේ නැහැ. දැන් යුද්ධමුදාවේ මේ අපි ඉන්නවනේ. අපි රෙජිමේන්තුවකට බැඳෙනවා මූලික භූමියෙන් පස්සේ. ඊට පස්සේ මේ රෙජිමේන්තුව අපේ දෙවෙනි ගෙදර කියලා තමයි අපි සලකන්නේ. දැන් ගෝඨාභය රාජපක්ෂ ලෝක වාර්තාවක් තියලා. රෙජිමේන්තුව හතරක හිටපු එකම නිලධාරියා. පළමුවෙන්ම ගියා රෙජිමේන්තුවකට. ඒකේ අවුරුදු දෙකක් ඉඳලා මගේ රෙජිමේන්තුවට සිංහ රෙජිමේන්තුවට කැලේ පුහුණුවට ගියාම සෙබළු වගයක් එක්ක එතුමා එක බාරව හිටියේ. මෙයන් තුමා මානුෂීය අයිතිවාසිකම් සෙබළුන්ගේ සුබසාධනය ගැන කතා කරන ඉඳන් මම මේ කියන්නේ. මේවා ලිඛිතව වාර්තාගතව තියෙන දේවල්. සෙබළා බිම වැටුණාම මෙතුමා වෙන සෙබළුන්ට කිව්වා මේ සෙබළා බිම දිගේ ඇදගෙන යන්න කියලා. මෙතුමා සෙබළාට පයින් ගහගා පස්සෙන් ගියා. ටිකක් දුරක් යනකොට සෙබළා මැරුණා. ඊට පස්සේ සෙබළු අට වෙලා මෙතුමාට ගැහුවා. ගැහුවා මෙතුමා පැනලා ගියා. ගිහිල්ලා මාසයක් වැඩට වාර්තා කරෙත් නෑ. මුගේ කොට ගෙදර හිටියා. සෙබළු ගෙදරටත් ගිහිල්ලා ගැහුවා. එතනින් ගියා වෙනම තිබුණ රජරට රයිෆල් කියලා රෙජිමේන්තුවක්. ඒකට ගියා. එතනත් යම් යම් තරුණ නිලධාරීන් එක්ක එක එක කල්ලි හැදිලා එක එක ප්‍රශ්න දාන්න පටන් අරගෙන ඒ රෙජිමේන්තුව විසුරුවා හැරියා පස්සේ. ඊට පස්සේ ආවා ගජබා රෙජිමේන්තුවට. ඒ වගේ අතීතයක් එයාට තියෙනවා. එහෙම කෙනෙක්ගෙන් ඉගෙන ගන්න, සටන් ක්‍රම ඉගෙන ගන්න, හමුදාවට අණ දෙන හැටි ඉගෙන ගන්න එහෙම පුළුවන්ද? මේ වෙනකොටත් මහින්ද රාජපක්ෂෙන් අහලා තමයි උත්තරයක් දෙන්න ඕන එකට. යුද්ධ කරේ කවුද කියලා අයියාගෙන් ඇහුවා. කේක් ගෙඩිය කපන්න මහින්ද රාජපක්ෂට පියේ දුන්නම යුද්ධ කරේලා. එයා මට බෑ අනේ මල්ලි කියලා මල්ලිට දුන්නා. මල්ලි මටත් බෑ අයියා කියලා මට දුන්නා. ඒක අන්ද මම කැපුවා. ඒතකොට මේ පාරත් එන්නේ ඒක තමයි. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටළු විසඳීම සඳහා තම රජයක් යටතේ කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ ප්‍රවාහන පද්ධතිය කළුතරදී එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ. වංචාව, දූෂණය හා නාස්තිය හේතුවෙන් මෙරට ප්‍රවාහන සේවය බරපතල ලෙස බිඳ වැටුණු බවද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නා. සීටිපීකට ගන්න බිලියන 5යි මේ වංචා දූෂණ මහජනක තන අපතේ නාස්තිකතු මේ තනේ මේ ප්‍රවාහන සේතු ඒ විතරක් නෙ සීටිපීගේ බස් එකට ආසන්න වශයෙන් ගත්තොත් සේවක 8ක් ඉන්නවා මොකද වෙන්නේ හැම ආණ්ඩුවක් ආපුවාමම දේශපාලන පත්තීම් කියලා උසස් වෙන්නේ සාමාන්‍ය එකේ කියන්නේ සීටිපී සාමාන්‍ය සම්ප්‍රදාය ඒ නිසා මේ දේශපාලන මැදිහත් මේවා විනාශයට ලක් කරලා තිබෙන දැනුත් බස් එකට 8 දෙනෙක් හිටියත් ඩ්‍රයිවර් ළම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ කීර්ති නාමයට හානිවන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව ජාතික නීතිඥ එකමුතුවේ නියෝජිත නීතිඥ ගුණරත්න වන්නියරච්ච මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව මෙරට කිසිදු අධිකරණයක විභාගවල නඩුවක් නොමැති බවයි ඒ මහතා අවධාරණය කළේ. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ගුණරත්න වන්නියරායක මහතා මෙම කරුණු සඳහන් කළා. තමුන්නාසල මතයි 2015 ජනවාරි 8 මැතිවරණයේ අවසාන පිළියන්දල තිබු රැස්වීමේදී ඔහු ප්‍රකාශ කර සිටු එමිල් කාන්ත සමග හොර්රහස් ගිවිසුමක් අත්සන් කළ ගිවිසුමක් පෙන්වස් හිටම් මේක බලපං හිටම් සිරිසේන කියලා කෑ ගැහුවා. ඒ වගේ වාචාලව අභූත චෝදනා අසත්‍ය කරුණු ජනතාවට ඉදිරිපත් කළා. ඒ නිසා අපි වීරවාස මහත්මයාට කියනවා එතුමාට නඩු විශාල සංඛ්‍යාවක් තිබෙනවා උසාවියවල. ඒවකට අපි කියන්න යන්නේ නැහැ. නමුත් බොහොම ගෞරවයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයාට කිසිදු නඩුවක් මේ අධිකරණ වල නැහැ. ලංකාවේ කිසිම අධිකරණයකට සජිත් ප්‍රේමදාසට නඩුවක් නැහැ. සජිත් ප්‍රේමදාස මේ රටේ මිනිමරුවෙක් නෙවෙයි. රටට අවශ්‍යව ඇත්තේ ප්‍රශ්න මගහරින නායකයෙකු නොව විශ්වසනීයත්වයෙන් පිළිතුරු දෙන නායකයෙකු බව යුක්තිය වෙනුවෙන් රණවිරුව සංවිධානය පවසනවා. අද දේශප්‍රේමීන් දේශද්‍රෝහීන් බවට පත් කර ඇති බවයි ඔවුන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණේ. අද ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මේ විදිහට රටට නායකත්වය දීපු යුද හමුදාපතිතුමා මේ විදිහට පාව දෙනකොට අනිත් පැත්තේ දේශප්‍රේමියා වෙලා ඉන්න කවුරුවත් නෙමෙයි කරුණම්මා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගොඩට ගියාට පස්සේ ඔහු දේශප්‍රේමියෙක් වෙලා යුද්ධෙට නායකත්වය දීපු මේ යුද ජයග්‍රහණය අවසන් කරපු යුද හමුදාපතිතුමත් දේශද්‍රෝහියෙක් කරලා තියෙනවා. මට මතකයි ඇත්තටම 2009 විජයග්‍රහයේ පෙළපාලියේ අවස්ථාවේදී මම නාවික හමුදාවේ හිටපු ජේසුස් අරඹෝදේශකගේ හැටියට ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා සර්ට ඒ වගේ අත්පොල් සම් ගහලා දෙවෙනි පෙළපාලියේදී ඔහු සිරගත කොට සිටියේදී ඔහුගේ නමක්වත් සඳහන් කරේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරන්න කිව්වා. ඒක කියන්න එපා කියලා කිව්වා. ඉතින් අපි හැම වෙලෙම බලන්නේ අපිට හරියට කොන්ෆිඩන්ට් එකක් දෙන්න පුළුවන් ලීඩර් කෙනෙක් අපේ රටට ඉන්න ඕනේ. එහෙම නැතුව යම් කිසි අවස්ථාවකට ඇවිල්ලා ඔහු හරියට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නට බැරුව ඒ ප්‍රශ්නේ මග අරිනවා නම් නිකන් වේදිකා නාට්‍යයක් කරනවා වගේ රඟපානවා නම් ඒ මාධ්‍ය සාකච්ඡාව තුළ අපිට ඔහු ගැන කොන්ෆිඩන්ට් එකක් ඇති වෙන්නේ නැහැ.
මේ අතර රණවිරු අරගලයේ දේශපාලනය කරණයේ වී ඇති බව ඔවුන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. රණවිරු අරගලය අවසානයේදී සම්පූර්ණ දේශපාලනීකරණයකට ලක් කරනලා තිබුණා. ඉතින් ඒක නිසා අපි කනගාටු වෙනවා ඒ විදිහට අපේ රටේ අර අතපය අහිමි වෙච්ච සොල්දාදුවන්ව රවට්ටලා කවුරු හරි කෙනෙක් ඒකේ වාසියක් ලබා ගන්න හැදුවා නම් ඒක ගැන අපි බොහොම බරපතල විදිහට අපේ අප්‍රසාදය සහ අපේ කනගාටුව අපි ප්‍රකාශ කරනවා. රණවිරුවන්ව නිදහස් කරන්න කියලා අපි මේ ඉල්ලීම කරනකොට අපිට වෙන ලියුම මොකද්ද? අධිකරණ කටයුත්තක් නිසා අපිට මේකට මැදිහත් වෙන්න බෑ කියලා. එතකොට මං අහනවා ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුව රක්ෂිත බන්ධනාගාරගත කරේ පන්සලේ සිදුවීමක් වෙලාද? එතකොට වරකපල ප්‍රාදේශීය සභාපතිවරේ අල්ලස් චෝදනාවකට අවල අඩුම ගන්න රක්ෂිත බන්ධනාගාරගතවත් නොකර ජනාධිපතිතුමාගේ ලිපිය දීලා තමයි ඔහු නිදහස් කරන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා තව දින 29යි ඉන්නේ. ඒ නිසා ඔබතුමා ගෞරවාන්විත විදියට කරුණා කරලා මරණීය දඬුවම් දීපු රණවිරු තුන් දෙනා නිදහස් කරලා යන්නේ. එතකොට අඩුම ගානේ ඔබතුමාට ගමේ ඉන්න මිනිස්සු ටික ඔබතුමාට ඒ ගෞරවය ලබා දෙයි. 14,500ක් සදාකාලික ආබාධිත වෙච්ච රණවිරුවන් සහ 27,000ක් දීපු දෙපු ආදරණීය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට සහ දෙමව්පියන්ට ලැබෙන වැටුප් සම්බන්ධව කැබිනට් පත්‍රිකාව අස්සම් කරලා තියෙන්නේ. ඇයි කැබිනට් පත්‍රිකාව අස්සම් කරලා ජනාධිපතිතුමා ඇයි මේක ගැසට් කරන්නේ නැත්? ඔබතුමා ගැසට් කරලා යන්න. ආයි කාගේවත් මේ ජනාධිපති කවුරුවත් ජනාධිපති වුණාට පස්සේ මේක දෙන්න ඕනේ නැහැ. ඔබතුමාට මේක කරලා යන්න පුළුවන්. එක්සත් ජාතික පෙරමුණේ ආසන බලමණ්ඩල නියෝජිතයන්ගේ හමුවක් අද අරලීගහ මන්දිරයේදී පැවැත්ුණා. ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආසන බලමණ්ඩල නියෝජිතයන් දැනුවත් කිරීම මෙහිදී සිදු වූ බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා. අද ඇත්තෙම සාකච්ඡා කළේ කොහොමද මේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන එක ගැන කතා කළේ. යෝජනා බොහොමයක් දුන්න කතා වැඩ කරන විදිය ආසන සංවිධායකවරුන්ට දිස්ත්‍රික් සංවිධායකවරුන්ට ගිහිල්ලා මොකද්ද කියන්නේ කියන එක. ඉතින් ජයග්‍රහණය ගැන බොහොම සුභවාදී ආකල්පයක් තමයි සියලු දෙනා තියෙන්නේ. හැබැයි මේ කියන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක හැප්පෙන්න බෑ කාටවත් කියලා හැබැයි. එයා එක්ක හැප්පෙන්න අමාරුයි මිනිමැරුන් එක්ක. එයා එක්ක හැප්පෙන්න බෑ හොරකම් එක්ක. හැප්පෙන්න බෑ අතුරුදහන් කිරීම එක්ක. එයා එක්ක අපිට හැප්පෙන්න බෑ සුදු වෑන් එක්ක. අපි දැක්කද ජනාධිපතිවරු මෙච්චර කාල අපේක්ෂකයෝ මාධ්‍යවේදී ප්‍රශ්නයක් කරුවා ඇහුවම බුහගාලා අයියා දිහා බලනවා. භූතෙක් ඉන්නවා. ඒ භූතයා ඇලනින්සා බුදුව පහන තියෙන භූතයා හැම ප්‍රශ්නෙටම බුහගාලා hina වෙනවා. මන් දන්නේ එතුමාට කවුද මේ ඇඩ්වයිස් දෙන්නේ කවුද කියලා. ඒ බහානක hinaවට මිනිස්සු බය වෙනවා. අභියෝග කළා තියෙනවා එතුමාට පුළුවන් නම් තව ප්‍රෙස් දෙකක් කරන්න කියලා. එතුමා මාධ්‍ය සාකච්ඡා කරන තරමට ඇත්ත එළි වෙනවා. ඉදිරි කටයුතු සම්බන්ධව ඒගොල්ලන්ට සංවිධානය කිරීම හා ඒ ගෙයින් ගෙට යාම ඊළඟට රැස්වීම සංවිධානය කිරීම ඒ පිළිබඳව ආසන සංවිධානවරුන්ව දැනුවත් කරලා ඔවුන්ට උපදෙස් ලබා දුන්නා. ඉදිරි දින කීපය තුළ මේ අපේක්ෂකතුමාව ශක්තිමත් කරමින් ඉදිරියට යන වැඩපිළිවෙල ගැන තමයි සාකච්ඡා කළේ. කොහොමද දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් එන්නේ ඡන්ද ප්‍රමාණය වැඩි වෙනවයි කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. මෙහෙමනේ ඉතින් ඒගොල්ලෝ තමයි ඒක කියන්නේ නේද? එදා මේ පුවත්පත් සාකච්ඡාවේදීම ඉතින් බලාගත්තනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද වැඩි උනාද අඩු උනාද කියලා. අදහසක් ප්‍රකාශ කරන්න බැරි අදහසක් නැති තව එක්කෙනෙක්ගෙන් අහලා අදහස් ප්‍රකාශ කරන අපේක්ෂකෙක් තමයි අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ. මේ වගේ ඉතාම දුර්වල ගණේ අපේක්ෂකෙක්ද අපි මේ ජනාධිපතිවරයා හැටියට පත් කරන්නේ කියන එක ඉතාම පැහැදිලිව එදා යාගේ පුවත්පත් සාකච්ඡාවේදී එළිදරව් වුණා. රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සහ අනීතික ක්‍රියා පිළිබඳ චෝදනා තමාට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වී. දිසානායක මහතා පවසනවා. තම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමාට එරෙහිව කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපේ මේ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම වැඩ කටයුතු කරන අපේ මිත්‍රයෙක් මම කිරේ ගියේ කටහින්දාය කියමින් බරපතල විවේචනයක් මට එල්ල කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉඳගෙන මම මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් හා වමේ සමගිය වෙනුවෙන් කරපු දේ ඔය කවුරුත් ඉතාම හොඳින් දන්නවා. පෞද්ගලිකව ඇත්තටම ඒ අපේ මිත්‍රයා ඔහුගේ අධ්‍යාපන මට්ටම හා සමාජ මට්ටමත් එක්ක සලකා බලපුවම මට මේවත් එක්ක පිළිතුරු දෙමින් හැප්පෙන්න මම ආසමනේ. ඒ වුණා එතුමා මං හිරේ ගියේ කතාව කියලා තියෙනවා. මම හිරේ ගියේ මේ රටේ හිටපු දූෂිතම අධිකරණ නිලධාරියෙකුට බරපතල විවේචනයක් කරලා. ඒ දඬුවම ගැන මම ඉතාම සතුටු වුණා. මොකද මම හිරේ ඉද්දි පොත් 10ක් මම ලිව්වා. මට ආණ්ඩුවේ සල්ලි වලින් ගෙවල් හොරකම් කරලා චෝදනා නැහැ. හොරට පාස්පෝර්ට් හදලා හොරට උප්පැන්න සහතික හදලා චෝදනා නැහැ. නෑදෑයන්ගේ පරපුර වලට ගෙවල් බෙදලා රජේ එහෙම චෝදනා නැහැ. චන්ද්‍රිකා මැතිනේ මට එහෙම චෝදනා දාන්න උත්සාහ ගත්තා. හැබැයි මොකක්වත් කරගන්න බැරුව.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ අනතුරු ඇති වූ රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පරිවර්තන කේන්ද්‍රයේදී පැවැත්ුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. අපිට වෙනම රටක් ඕනේ, වෙනම පළාතක් ඕනේ, ස්වයං පාලන අයිතිය දෙන්න ඕනේ. DNA මේ කරුණු දාලා තියෙන ඊළඟ මහමැතිවරණයෙන් ජාතිවාදී අවශ්‍යල අහිංසක මිනිස්සු ආයෙත් නොමග යවලා අපි උඹලන්ට ඊළමත් දෙනවා. මෙන්න කොන්දේසි කියලා දෙන්න මේ දීලා තියෙන කඩදාසියට. මේ අපේක්ෂක 31 දෙනාට එක්කෙනෙක්ට අතකල වෙන්නේ. මේක පට්ටමල් බොරුවක් කරන්නේ. නැවතත් අහිංසක දෙමළ ජනතාව නොමග යවීමක් කරන්න කියලා අපි කියස. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාම වැටුප අහෝසි කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KT ලාල්කාන්ත මහතා පවසනවා. ජාතික ජනබලවේගය නෝවුඩ් ප්‍රදේශයේ පැවැත් වූ ජන හමුවක් අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ. දැන් ලංකාවේ දේශපාලනේ මහජන සේවාවක් නෙමෙයි. ඒක තමයි හරි හම්බ කරන රස්සාව. අසාධාරණ විදියට හරි හම්බ කරන රස්සාව. පැයට වැඩ කරන නෙමෙයි. අපි මේ වෙනකොටම පොරොන්දු වෙලා තියෙනවා විශ්‍රාම ගිහිල්ලා ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වහාම අවශ්‍ය කරනු ලැබේ. අනිවාර්යෙන් අවශ්‍ය කරන්න ඕන. අර ජනතාවට දෙනව නේද පින්පඩිය කියලා එකක්. පින්පඩියක් ඕන නම් දෙමු. හැබැයි ඒකට විතරක් පින්පඩිය කියන නම ඉතුරු කරමු. අර ජනතාවගේකට වෙන නමක් දාමු. මේ රටේ දේශපාලඥයෝ පාර්ලිමේන්තුවට ගිහිල්ලා ව්‍යවස්ථා නීති ඔක්කොම හදාගෙන තියෙන්නේ තමන්ට ප්‍රතිලාභ වැඩි කරගන්න. ඒ නිසා ඒවා අපි නවත්තන්න ඕන. යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකාවේ විලඳාම තවදුරටත් ලෝකයට විවර වන බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. කොළඹදී පැවති සාක්කලාපීය රටවල වාණිජ හා කර්මාන්ත සමුළුවක් අමතමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. සාක්කලාපීය රටවල ව්‍යාපාරික ප්‍රජාව අතර සම්බන්ධතාව වර්ධනය කිරීමේ වැදගත්කමද හර්ෂද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළා. We have an international airport in Jaffna. As of yesterday, Jaffna International Airport. Just if taking that as an example in our efforts to integrate this country to the world and to the region in particular. The reality we live in is regional integration. That is how production networks get established. I urge you people to think of the market as something that is to be taken advantage of if we are willing and able and are courageous and bold enough to bring down barriers to trade. Think of this region as your market. You don't think of this country as your market. රියනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා අපමත නිදහස් කෙරුණා. ඒ සමග තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන් ජේ ශ්‍රීරංගා මහතා ඇතුළු සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් මුදා හැරුණේ රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම් කෙරුණා. LTTE ත්‍රස්තවාදී සංවිධානය යළි පිහිටු විය යුතුයයි රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන් මහත්මිය කළ ප්‍රකාශයට අදාළ නඩුව ලැබෙන මාස පළමුවනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. රාජ්‍ය අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඇගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. අපරාධකල්ලි සමාජිකයෙකු බව කියන කංජිපාණි ඉම්රාන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහු ලබන මාස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. මෙරටදී අත්අඩංගුවටගත් විශාලතම හෙරොයින් තොගයට අදාළ සැකකරුවන් දෙදෙනා ලබන මාස පළමුවනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. හෙරොයින් කිලෝග්‍රෑම් 294 ග්‍රෑම් 490ක් සමග මොවුන් අත්අරංගුවට ගෙනුනේ කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයකදී. දැන් ව්‍යාපාරික පුවත්.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග කොළඹදී අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කිරීම හා කායික හා මානසික තත්ත්වයේ යහපත් කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍ය අධිකාරී කිත්සිරි විජේරත්න, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලාල් කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. මෙගා ෆාමා සමූහ ව්‍යාපාරයේ වෙරළ තීරයේ පිරිසුදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. මෙගා ෆාමා 25 වන සංවත්සරයේ වෙනුවෙනුයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. මේ අර්ථයේ ගල්කිස්ස වෙරළ පිරිසුදු කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. රසායනික ද්‍රව්‍ය, කැලිකසල බැහැර කිරීම, විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍ර වී ඇති වෙරළ තීරය පිරිසිදු කරමින් සංචාරක ආකර්ෂණයට ලක් කිරීම මෙහි අරමුණයි. රෙඩින් මාකටින් ආයතනයේ නවතම රූපලාවන්‍ය නිෂ්පාදනය වන රත්නචන්දන මුහුණුවාලේපනය හඳුන්වා දීම කොළඹදී සිදු කෙරුණා. රත්හඳුන් තෙල් සහ විටමින් වර්ග කිහිපයක් එක් කරමිනුයි මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ. කාන්තාවන්ගේ මුහුණේ පැහැපත් බව ඉතා කෙටි කලකින් වර්ධනය කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැති මෙම ආලේපනය දේශීය නිෂ්පාදනයක්. රෙඩින් මාකටින් අලවි ප්‍රවර්ධන නිලධාරි ප්‍රියදර්ශන බෙන්තරාරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සිලෝන් බිස්කට් ආයතනයට අනුබද්ධ රිස්පරි අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ස්කොච් සංගමය සංවිධාන කරන කනිෂ්ඨ ස්කොච් තරගාවලිය රත්මලානයේදී පැවැත්වුණා. 30 වන වරට සංවිධාන කළ තරගාවලිය සඳහා වයස්කාණ්ඩ 5ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට අධික සංඛ්‍යාවක් තරඟ වැදුණා. තරගාවලියේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා ස්කොච් සංගමයේ සභාපති එයාර් කොමදෝරු අජිත් අබේසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දනවදහනේ ක්‍රීඩා පුවත් වෙත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිරංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනය තුළ තනතුරු දැරීම තහනම් කරමින් ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විශේෂ නියෝගයක් පසුකියදා නිකුත් කළා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වාලමින් පසුගිය සැප්තැම්බර් 9 වනදා තාවකාලික තහනමක් පැනවීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කටයුතු කළා. තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරිය හැකිද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක්ද පත් කෙරුණා. එනු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුකල මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුත්කල කමිටුවේ වාර්තාව පසුගිය සතියේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලබා දී තිබෙනවා. එහි නිර්දේශ අනුවයි තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිදු තනතුරක් දැරිය නොහැකි වන ලෙස මෙම තහනම් නියෝගය පැනවීමට කටයුතු කෙරුණේ. ඡන්දේ තීද්දේ කාටත් ඇඟිලි ගහන්න ගියේ නෑනේ. මේ කවුරු ඉල්ලලා දිනා ගන්න තිබුණා. ඒක ඒ විදිහට තමයි, ඒ ක්‍රම විදිහට තමයි ගියේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එක්සෝ කමිටියේ ඉමීඩියට් පාස් ප්‍රෙසිඩන්ට් ඇද්ද තිලංග සුමතිපාල මහත්මයා ඇවිල්ලා එතුමා බාරගත්තේ අන්තර්ජාතික සම්බන්ධත්වය. ඒකේ තමයි ටුවර් ඕගනයිස්, විකාශන අයිතීන්, ඒ සියලු දේ තියෙන්නේ. ඒ නිසා එතන දරුණු ප්‍රශ්නයකට අපි නිලධාරි හැටියට මුහුණ දෙන්න සිදු වුණා. මොකද එතන චෝදනාවක් තියෙනවා. එතනදී අනිත් රටේ චෝදනා කරන්න පටන් ගත්තා. ICC වෙනකුත් චෝදනාවක් කළා තිබුණා. ICC ආචාර ධර්ම පද්ධතියේ සඳහන් වෙච්ච දේවල් තිබ්බා. ඉතින් මම කොන්ද කෙලින් තියන් ඕක තීරණය ගන්නද එපාද කියන එක තමයි සම්බන්ධයෙන් බලන්න ඕනේ. ඒක මම කරපු දේ වැරදි කියලා දෙනවා නම් උසාවියට ගියා නම් අපි උසාවියට ගරු කරන්න කැමති. උසාවිය යනවා ඒක තීන්දුව කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ කොමිෂමක් පත් කරා. ඒ කොමිටියේ දෙන වාර්තාවත් එක්ක නැත්තම් මට ඕම් මොනාවට දයන් උසමුද බල වයින් කරන්න මට කිසිම මොනාවක් නැහැ. නමුත් මම විශ්වාස කරනවා එතනදී ඒ කෙරපු කරුණ කාරණාත් එක්ක ඒක යම් කිසි සත්‍යතාවයක් තියෙනවා කියලා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk